අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල හිටපු ජනපති මෛත්‍රී වේගවත් ගමනකට සැරසෙයි පුද්ගලින් ගැන කිසිදු ප්‍රශ්නයක් නැහැ ඕනෑම කෙනෙක්ට එකතු වෙන්න පුළුවන් පිළිකාකාරක පොල් තෙල් මෙරටට ගේන්න ගත්ත අල්ලස් මුදල කොපමණද සජිත් ප්‍රශ්න කරයි දේශපාලන වේදිකාව රත් කරන පොල් තෙල් දැන් දේශීය පුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා එෙහිදී සෑම ශ්‍රේෂ්ඨයකම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත දීපාර්ශික සහයෝගීතා ශක්තිමත් කොට වර්ධනය කිරීමට එකඟත්වය පළ කර ඇති බවයි ජනාධිපති මාත්‍යංශය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට දිගටම උදව් කරන බවත් බහුපාර්ශවික වේදිකාවලදී මුහුණ පෑමට සිදුවන අයුක්ති සහගත බලපෑම හමුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ස්ථිරසාර ලෙස පෙනී සිටින බවත් චීන ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. ජනාධිපති කාර්යාලයේ සිට චීන නායකයා ඇමතු ජනාධිපති රාජපක්ෂ මහතා නොබෝදා අවසන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවට මහඟු සහයෝගයක් ලබා දීම පිළිබඳව ෂී ජින්පින් ජනාධිපතිවරයාට සහ චීන රජයට සිය හෘදයාංගම කෘතඥතාව कोविड मर्दन एन्नत मात्रा हाय लक्षक श्रीलंका वटे प्रधान एकीरी में पीली बंदवदे जनाधिपति वर्या सियस्तु तिये पुदकला लंगदी उदावन सिंगल देमल अलुतावरुद्धट सुबपतम एककरमीन कता वहत एकवू चीन नायकिया कोविड 19 प्रबल अभियोग्याक वुआ सेम चीन श्रीलंका समदता नव अवधियकट ओसवाते बीमत एय इवहल वेयाय संदहान कला कोलंब वराय नगरे सह हंबंदुट वराय श्रीलंकावे समाज आर्थिक संवर्धनेट दायक वीमट विशाल विभवतावक पवतिन व्यापृति देकाक वन अतर एवा कडिनमीन निवव දැකීම සිය අපේක්ෂාව වන බවයි චීන ජනාධිපතිවරයා සඳහන් කළේ හම්බන්තොට වරාය සහ සෙසු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සතුරුදායක ලෙස ඉදිරියට යමින් පවතින බව සඳහන් කළ ජනාධිපතිවරයා ව්‍යාපෘති ඉදිරි වැඩ කඩිනමින් සම්පූර්ණ කරන්නේ චීන රජයෙන් ඉල්ලා සිටියා සිය දුරකාලයේ ඉදිරි සිව්වසර ඇතුළත ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය සහ සමෘද්ධිය උදෙසා කළ යුතු දේ කිරීම සිය අපේක්ෂාව වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළ අතර දිලිඳුකම තුරන් කිරීම ප්‍රධාන පරමාර්ථයක් වන බවත් ඊට චීනය ආදර්ශයට ගත හැකි ජනාධිපතිවරයා ප්‍රකාශ කළා මේ අතර ශ්‍රී ලංකාවට අලුතින් පත් කරනු ලැබ සිටින වියට්නාම් සමාජවාදී ජනරජයේ තානාපතිනි හෝතී තාන් ට්‍රුක් මහත්මිය ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍රය පිළිගන්වනු ලැබුවා මෙහිදී වියට්නාමයේ සහ ශ්‍රී ලංකාව අතර දිගු කාලීන මිත්‍රත්වය අගය කරමින් සිය කතාබහ ආරම්භ කළ ජනාධිපතිවරයා තම රජයේ සමාජ ආර්ථික දර්ශනය තානාපතිනියට පැහැදිලි කළා. ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා වියට්නාම ව්‍යාපාරිකයින් දිරිගැන්වීමටත් වෙළඳ සහ සංචාරක ශාස්ත්‍රයේ වර්ධනයටත් ඉහළ ප්‍රමුඛත්වයක් දෙන බවට වියට්නාම තානාපතිවරයා මෙහිදී සහතික වුණා. ඇෆ්ලොටොක්සින් පිළිකාකාරක අඩංගු ආනයනික පොල් තෙල් ගෙන්වන ලද ආයතනයක් විසින් ප්‍රවාහණය කරන ලද සැක සහිත පොල් තෙල් බවුසර දෙකක් දංකොටුව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර වෙළඳපොළ තුළ ආනයනික විෂ රසායනික අඩංගු පොල් තෙල් ඇද්දයන්න පිළිබඳව සොයා සිදු කරන සාම්පල පරීක්ෂාව මේ වන විටත් දිවයින පුරා සිදු වෙමින් පවතිනවා. ඇෆ්ලොටොක්සින පිළිකාකාරක සංඝටකය අඩංගු බවට තහවුරු වූ පිරිපහදු නොකරන ලද පොල් තෙල් ආනයනය කරන ලද මෙරට ආයතන තුනක් පිළිබඳව පසුගියදා තොරතුරු වාර්තා වුණා. අදාළ පිරිපහදු නොකරන ලද පොල් තෙල් තොග ජනතාවගේ පරිභෝජනයට නුසුදුසු බැවින් අදාළ පොල් තෙල් අඩංගු බහලුම් ප්‍රති අපනයන කරන ලෙසට ශ්‍රී ලංකා රේගෝ විසින් දෙවන වරටත් දැනුම් දී ඇති බව රේගෝ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළා. පරිභෝජනයට නුසුදුසු බැවින් අදාළ පොල් තෙල් තොග මුද්‍රා තබා තිබියදී ඇෆ්ලොටොක්සින් නම් පිළිකාකාරක අඩංගු බවට තහවුරු පොල් තෙල් තොග ගෙන්වන ලද එක් සමාගමක් විසින් එම පොල් තෙල් ප්‍රවාහනය කළ බව කියන පොල් තෙල් අඩංගු බවුසර් දෙකක් දංකුටුව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාගම ප්‍රදේශයේ පිහිටි ගබඩාවකින් පසුගිය 25 වනදා මෙම පොල් තෙල් තොග රැගෙන ආ බවට සිදු කරන ලද ප්‍රශ්න කිරීම වලදී අනාවරණය වී තිබෙනවා. අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී අදාළ බවුසර තුළ විෂ රසායනික ඇති බවට සැක කෙරෙන පොල් තෙල් ලීටර 55,000ක් පමණ තිබී ඇති අතර අදාළ පොල් තෙල් බවුසරවල වූ සාම්පල පරීක්ෂාව සඳහා මෙවන විට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා. මෙතර ආන්දෝලනයකට උතුරු දී ඇති මෙම විෂ රසායනික අඩංගු පොල් තෙල් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. මෙම කන්ටේනර් මුදාහැරීමක් සිදු වී ඇති බවට තාම කිසිම තොරතුරක් නැහැ. ඒ සඳහා බොහොම පැහැදිලි විගණනයක් සිදු වෙනවා. ශ්‍රී ලංකාවට ආනයනය කරන සියලුම ආහාර
ද්‍රව්‍ය පොල් තෙල් පාම් තෙල් ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍ය සියල්ලක්ම අඛණ්ඩව නිරීක්ෂණය කරනවා ඔවුන්ගේ තත්ත්ව සාම්පල අරගෙන ඉවරදි ප්‍රමිති සහතික ලැබුණාගෙන් පසුව තමයි මේ සියලුම ආහාර ද්‍රව්‍ය රටට නිදහස් කිරීම සිදු වෙන්නේ පරීක්ෂණ වලින් පසුව බොහොම පැහැදිලිවම එහා සම්බන්ධ වැරදි කරුවෙක් සිටිනවා නම් අපි ඊටාම පැහැදිලිවම ඒ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කරනවා කෙසේ වෙතත් දිවයින මාවරණය වන පරිදි දිස්ත්‍රික්ක 25න් එක් එක් දිස්ත්‍රික්කයන්හි නියදී පහ බැගින් වූ පොල් තෙල් සාම්පල ලබා ගනිමින් අදාළ විෂ රසායනික අඩංගු පොල් තෙල් වෙළඳ පොල්ට නිකුත් වී ඇද්දේ සුව බැලීම මෙවන විටත් සිදු වෙමින් පවතිනවා කෙසේ වෙතත් අදාළ නියදී පරීක්ෂා කිරීමේ ස්ථාන වැඩි කරන ලෙසටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රජයෙන් ඉල්ලා සිටින්නේ ඇෆ්ලොටොක්සිනම් පිළිකාකාරක සංඝටකයේ අඩංගු පොල් තෙල් සම්බන්ධයෙන් වූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතාද මෙලෙස අදහස් පළ කළා. මානව පරිභෝජනයේ සුදුසු නොවන සියලුම දේ අපි විනාශ කරනවා. නමුත් සමහර නිෂ්පාදන තියෙනවා ඒවා වෙනත් නිෂ්පාදන සඳහා යොදා ගන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් පොල් තෙල් යොදා ගන්න පුළුවන් සබන් නිෂ්පාදනය සඳහා. නමුත් අපි සබන් නිෂ්පාදනය සඳහාවත් රට තුළ ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. මොකද ඒක ඒව වැරදි ආකාරයට භාවිතා කරන ඉඩ තියෙන නිසා අපි ඒක නිසා ඒ සියල්ල ප්‍රතිපාණනය කරන්නයි කටයුතු කරන්නේ ශ්‍රී ලංකාව තුළට ආනනය කරන ලද සියලු තොග වෙළඳ පොළට නිකුත් කිරීමට අපි නිර්දේශ කළා නැහැ ඒ අනුව ඒවා ප්‍රතිපාණනය කරන්න කියලා තියෙනවා මිනිස් පරිභෝජනයේට සුදුසු ආහාර සමහර අවස්ථාවල මේ සමේ අවුරුදු සමේ වෙළඳ පොළේ විකුණන්න පුළුවන් ඒ කියන්නේ මහජනතාව ඒ පිළිබඳව විමසිලිමත් වීම වැදගත් වෙනවා වෙළඳ පොළේදී මේ සාම්පලේ බ්‍රෑන්ඩඩ්ද නැද්ද කියන එක අපිට වැදගත් නැහැ අපි බලන්නේ මහජන සුභසිද්ධිය සඳහා ඒක මහජනතාවගේ පරිභෝජන සුදුසුද කියලා බලන්න එයට විරුද්ධව ආහාර පනත යටතේ නීත්‍යානුකූල පියවර ගන්න කටයුතු කරනවා. එමෙන්ම මිනිස් සිරුරට අහිත කර මෙම පොල් තෙල් වර්ග මෙරටට ගෙන්වීම මෙන්ම වෙළඳ පොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් පොල් සංවර්ධන අධිකාරිය සම්පූර්ණයෙන්ම වගකී යුතු බව පුත්තලන් දිස්ත්‍රික් සුළුහා මධ්‍ය පරිමාණ පොල් තෙල් නිපදවන්නන්ගේ සංගමේ චෝදනා කරනවා. රජය ආරන්දේ එකම විසඳුම තමයි පොල් තෙල් ආනයනය කරනවා කියලා ඌට ව්‍යාපාරිකෝ කීප දෙනෙක් එක්කවලා මේක ආනයනය කරලා වෙළඳ පොළට නිකුත් කරලා දී. ඉතින් ඒ අනුව මේ අපේ පාරිභෝගික තනිකර වසවිෂ තමයි දැන් මේ වෙනකොට පරිභෝජනයට පාවිච්චි කරන්නේ. අපි කියන්නේ අපිට අවශ්‍ය කොප්පර මෙහෙ නිෂ්පාදනය කරලා දෙන්න කොප්පර ආනයනය කිරීමට ඉල්ලීමක් කරලා තියෙනවා. මේක දෙසැම්බර් මාසේ ඉඳලා අපි ඉල්ලලා තියෙන්නේ. මේ වෙනකොට තාමත් ඒ ටෙන්ඩර් කෝල් කරලා තියෙනවා. අඩු ගානේ අපි බලාපොරොත්තු වෙන මේ සිංහල අවුරුද්දටවත් මේක පාරිභෝගික අතරපත් කරන්න. ඒ කියන කොප්පර වලින් හදන හොඳ පොල් තෙල් එකක් ඒ පාරිභෝගික අතරපත් කරන්න. ඉතින් තාමත් ඒක ඇදියදි තියෙනවා. දැන් අවුරුදු 20ක විතර යනවා නම් මේ ව්‍යාපාර කරා යනවා. ඒ අවුරුදු 20ට මේ වගේ කාලයක් උදා වුණේම නැහැ. පාම් තෙල් වල මිල ඉත අඩුයි. අපිට පොල් තෙල් නිෂ්පාදනයේදී මිල වැඩි. ඒ හින්දා නිෂ්පාදනය විකුණ ගන්න බෑ. අද තියෙන පොල් මිල හැටියට රුපියල් 55 60ක් විතර වෙනවා. ඒතොර තෙල් කිලෝ එකක් නිෂ්පාදනය කරද්දී රුපියල් 600ක් විතර වෙනවා. පාම් තෙල් කිලෝ එකක් තියෙනවා රුපියල් 380ට. ඒතොර 381 ගන්නවා පාරිභෝගික. රුපියල් අර 600කට පොල් තෙල් ගන්නේ නැහැ කවුරුවත්. පිළිකාකාරක අඩංගු පොල් තෙල් මෙරට ගෙන්වීමට රජයකත් අල්ලස් මුදල කොපමණද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටිනවා. ඒකාක දූපත ප්‍රදේශයේ පැවති සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක් වෙමින්. දැන් මේ වෙන විට පිළිකාකාරක අඩංගු පොල් තෙල් වෙළඳපළට නිකුත් වෙලා මේ වෙන විට මේ රටේ ජනතාවගේ නිවෙස් කරත් ගිහිල්ලා තිබේ. වස විස අඩංගු පොල් තෙල් ආදේශක අපේ රටට ගෙනාවේ කොහොමද? රේගුව මොකක්ද කරේ? ප්‍රමිති ආයතනයේ මොකක්ද කරේ? සෞඛ්‍ය නිලධාරීන්ට පින් සිද්ධ වෙන්න මේ ගැටලුව හෙලිදරව් වුණා. ප්‍රමිතිකරණ ආයතනය මේක හංගන්න හැදුවා. රේගුව ආයතනයත් වැරදි ආකාරයට කටයුතු කරලා තිබේ. මේ ඔක්කොම සිද්ධ වෙනකන් ආණ්ඩුව නිදාගෙන ඉඳලා තියෙනවා. වෙළඳ ඇමතිවරයා කියනවා කිසි ප්‍රශ්නයක් නැහැලු. වෙළඳපළට නිකුත් වෙලා නැහැලු. බවුසර් දෙකක පොල් තෙල් අහුවෙලා තිබෙනවා දන්කොටුව ප්‍රදේශයේ. හොරෙන් වෙළඳපළට නිකුත් කරන්නට යෙදුණු පොල් තෙල්. මං අහන්න කැමතියි වෙළඳ ඇමතිවරයාගෙන්. වස විස අඩංගු පොල් තෙල් පොදු ජනතාවට නිකුත් කරනකොට ඇයි නිහඬව බලා සිටියේ? අපිට දැනගන්න කැමතියි රටේ ජනතාවගේ ජීවිත විනාශ කරන පොල් තෙල් වෙළඳපළට නිකුත් කරන්නට ගත්තු අල්ලස කොපමණද? ඩොලර් කෝටි කීයක් ගත්තද? හොරකම දෙක දෙකක් වගකිවිදු නිලධාරීන් නිහඬ වෙ හිටියේ ඇයි? ඇමතිවරයා ඇතුළු මේ ආණ්ඩුව කොම්පැනි කාරෙන්ට යට වෙලාද? සල්ලි කාරෙන්ට යට වෙලාද? ගිය අවුරුද්ද සමරුවේ කොරෝනා මෙදාපාර කොරෝනා විතරක් නෙවෙයි වස විස අඩංගු පොල් තෙල් දූෂණයත් එක්ක තමයි අලුත් අවුරුද්ද සමරන්න වෙලා. මේ දිනවල දැඩි කතාබහට ලක්වන පිළිකාකාරක පොල් තෙල් සම්බන්ධයෙන් මහ සංඝරත්නය ඇතුළු දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා.
අපි මේ මාර්තු මාසේ 4 වෙනිදා තමයි ලංකාවට මේ පොලිතිල් ටික ඇවිල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශ මත ITI ආයතනය වගේම ප්‍රමිති ආයතනය මැදිහත් වෙලේ පරීක්ෂණ කටයුතු කරේ අපේ රජය පාලනයේ තිබෙන තාක්කල් අපේ රජයේ නිලධාරියෙක් වැරද්දක් කරත් පහුගේ රජයේ වැරද්දක් කරත් ජන ජීවිතයට හානියක් වෙන යම් කිසි වැරද්දක් කරා නම් කොන්දේසි විරහිතව ඒ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට වෙන්නේ රජයට බල කරන්න කැමති අහඹු ලෙස නියදී අරගෙන සියලු පොල්තෙල් මේ රටේ සියලුම තැන්වල පරීක්ෂා කරා. එතකොට මේ අහඹු නියදිය ඇසුරුම්ගත පොල්තෙල් වෙන්න පුළුවන්, ඇසුරුම්ගත නොවු බැරල් වල තියෙන පොල්තෙල් වෙන්න පුළුවන්. දෙක, වහාම මේ තොග පොල්තෙල් ආනයනය කර බෙදා හැරීම නවත්වන්න. ඒ වෙනුවට සියලු පොල්තෙල් SLS සහතිකය ගහලා ඇසුරුම් මත පමණක් අලවියට ලබා දෙන්න. පසුගිය කාලේ ගෙන්නපු පොල්තෙල් යම්කිසි පොල්තෙල් තොග කීපයක මේ ශරීරයට අහිතකර පිළිකාකාරක ද්‍රව්‍යයක් තිබෙනවා කියන එක වාර්තා වෙලා තියෙනවා. ඒ වාර්තා වෙලා තියෙන එක අනුව කටයුතු කරේ මේ විපක්ෂය නෙමෙයි. එය වහාම ක්‍රියාත්මක වෙලා ඒ වාර්තාව එළියට දාලා ඒ වාර්තාව අනුව කටයුතු කරේ අපේ රජය. පොල්තෙල් ශරීරයට අහිතකරයි කියන වාර්තාව ලැබුණු වහාම අදාළ ගුදම් සීල් තබලා එම තෙල් නැවත ප්‍රතිඅපනයනය කිරීම කරන්න. කතා කරනවා මේ කන්ටේනර් 13ක් ගැන. ඒකෝ ඔක්තෝබර් මාසේ ඉඳලාම ලංකාවට මේ පොල්තෙල් ලැබිලා තියෙනවා. ඉතින් එහෙමනම් අද අවුරුදු සමයේ ජනතාවට Tamanda කැවුම් ගෙඩියක් කොකිස් ගෙඩියක් බදගන්න අපි පොල්තෙල් තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් අද බලන්න මේ මේ රජයේ පත් වුණාට පස්සේ මොන අවාසනාවන්ත තත්ත්වයක්ද කියලා බලන්න. ආණ්ඩුව පොල්තෙල් ගෙනලා නැහැ. ආණ්ඩුව කිසිසේත්ම ඉඩ දෙන ආණ්ඩුවක් නෙමෙයි අපි. ඒ නිසානේ මේ අහුවෙන්නේ. ඉතින් ඒවා ඒවට නීති අනුව දඬුවම් කළ යුතුයි. මේ පොල්තෙල් එකක් අල්ලගෙන తాවකාලිකව සුමානක් විතර මේකව දඟලනවා. මං හිතන්නේ බුද්ධිමත් ජනතාව මේවට අහුවේ කියලා. අතර මේ ඇෆ්ලටොක්සින් කියලා කියන්නේ අක්මා පිළිකාවලට හේතු වන විෂ රසායනයක්. ඒ වගේම ඇෆ්ලටොක්සින් විසින් පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධති දුර්වල කරනවා. කොවිඩ් වැනි වසංගත තත්ත්වයක් ඇතුළතදී ප්‍රතිශක්තිකරණය දුර්වල වුණොත් එහෙම මේ වෛරස හරහා මරණයටපත් වෙනත් හේතු වෙනවා. මේ ඇෆ්ලටොක්සින් ශරීරගත වීමෙන් දරුවන්ගේ වර්ධනයට පවා බලපෑම් වෙන බව සෞඛ්‍ය විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා. මේ ඇෆ්ලටොක්සින් කියන විෂ රසායනය තාපයෙන් විනාශ වෙන්නේ නැහැ. ඒක විනාශ කරන්න නම් සම්පූර්ණ ආහාර ද්‍රව්‍යම විනාශ කරන්න මිතන් කියනවා පොල්තෙල් වල පිළිකාකාරක තියෙනවා. ඔව්. හැබැයි නිකන් හිතන්න මේටි ඉස්සෙල්ලත් ඔයගේ පොල්තෙල් ගෙන්නවා. කොයි රජයේද පොල්තෙල් ජනතාවට හොඳද නරකද කියලා පරීක්ෂා කළේ? කොයි රජයක ජලේ නැහැ. හැබැයි අපේ රජයේ මේ පොල්තෙල් ගෙනාවොත් මේක හොඳද නරකද කියලා පරීක්ෂා කළා. ඒක නිසා පෑදුව අපි කියනවා ජනතාවට අහිතකර කිසි දෙයක් ජනතාවට දෙන්නේ නැහැ. මේක ගෙන්නපු අය වග කියන්න ඕන. ඒ ගෙන්නපු අයට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒකට දඬුවම් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ වගේම මේ තොග දැන් ලංකාවේ ජනතාවට විතරක් නෙමෙයි කිසි රටක ජනතාවකට පරිහරණය කරන්න නොලැබෙන ආකාරයට විනාශ කරන්න ඕන. එවැනි ක්‍රියාවලියකට යන්නේ නැතුව ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ මේ ප්‍රශ්نين මගහැරලා යන්න කියන එක. හොරාගේ අම්මගෙන් පේන අහන වගේ වැඩක් තමයි උතන වෙන්නේ. උන්ටම බාර දෙනවා මේක ගැන හොයන්නේ කියලා. අපි ඒව අනුමත ගන්න අපි දකින්නවා මේ තන වස විස තියෙන පොල්තෙල් රටට ගෙනාවා ගෙනාපු එක දැන් ආපහු යවන්න තීරණය කළා දිනවා යවන එක හොඳයි යවනවා නම් ඔක්කොම යවන්න ඕන ආයි මෙහෙ මොන විදියකටවත් හඳවන්න බෑ එතකොට එතෙන්දී අපි තේරුම් ගන්න ඕන මේක මොන විදියට එන එකක්ද කියලා ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක බිහි කිරීම සිය අරමුණ වන බවත් ඊට සිළු දිනාටම එක්වන් ලෙසට ආරාධනා කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් අද යුගයට ගැළපෙන පරිදි නව තාක්ෂණය සමග වෙනස් වන ලෝකය සමග අපි කොහොමද බද්ධ වෙලා පක්ෂයක් විදිහට අපේ දර්ශනය සහ ප්‍රතිපත්ති තුල අපි වැඩ කරන්නේ සාකච්ඡා කළා අධ්‍යයනය කළා පුරුල් ලෙස විවිධ අදහස් සමග ගැටි ඉතා යහපත් හොඳ අදහස් ඉදිරිපත් වුණා තීන්දුව తీරනවා ඒ නිසා අපි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට රටේ අනාගතය සඳහා ජනතාවගේ අනාගතය සඳහා පවතින රජයට සහයෝගය දෙමින් ඒ අවශ්‍ය සියලු සහයෝගය රජයට දෙමින් අපි පක්ෂයක් විදියට අපිට නිහඬව ඉන්න පුළුවන්කමක් නැහැ අපේ පක්ෂය සංවිධානය කරන්න අපි 77 ආසන 8ක් ගත්ත අපි ඊට පස්සේ අත ලකුණෙන් තරඟ කළා 89 නිමල් සිරිපාල සිල්වා මහතුමාලා අපි මහින්ද රාජපක්ෂ මහතුමාලා අපි පාර්ලිමේන්තුවට ආව අත ලකුණෙන් තරඟ කළා 67 දෙනෙක් 89 ඒක නිසා මේ අද තියෙන 14 අපි ලැබපු අඩුම සංඛ්‍යාව නෙවෙයි පහුගිය පාර්ලිමේන්තු මැතිවරණේ නොයෙකුත් අභියෝග දුක් ගැහැට නොයෙකුත් විවේචන නිඳා අපහාස විඳගෙන අපේ මන්ත්‍රීවරු 14 දෙනාම ඡන්දෙන්පත් වෙච්ච 13 දෙනා ලේසියෙන් නෙමෙයි පාර්ලිමේන්තුවට ආවේ අපේ බලාපොරොත්තුව
අපි අනාගතයේ දවසක අපි කොහොමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් හදන්නේ ඒ සඳහා අපි කළ යුතු වැඩ කොටස් රාශියක් තිබෙනවා අපි අපේ පක්ෂය ශක්තිමත් කිරීමේ පුළුල් කාර්ය දැන් අපි වේගවත්ව කරනවා ඉතින් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම තමයි දැන් මුලින්ම කරන්නේ අපි දුර්වල නම් අපි දිහා අනික් අය බලන්නේ නැහැ ඒ නිසා අපි පැහැදිලිව අපිට අත්දැකීම් තිබෙනවා පක්ෂයක් ශක්තිමත් වුණාම ඒ වටා තමයි අනිකුත් පක්ෂත් එකතු වෙන්නේ ඉතින් ඒක නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුතුයි ඒ තුල අපි බලාපොරොත්තු වෙන්නේ අපේ දේශපාලන වැඩපිළිවෙල අපිට පුජ්‍යලයෝ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ සෑම කෙනෙකුටම ඕනෑම කෙනෙකුට අපි සමග එකතු වෙන්න කියලා තමයි අපි ආරාධනා කරන්නේ පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ නම් කොට නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි නිර්දේශ කර ඇති දේශපාලන නායකින් සහ නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පාස්කු ඉරුදින එල්ලකේරණු ට්‍රස්ට් ප්‍රහාරය පිළිබඳ අගරදුගුරු පදවි ප්‍රකාශක කමිටුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව අගරදුගුරු පදවි ප්‍රකාශක කමිටුව විසින් නීතිපතිවරයා ඇතුළු අදාළ අංශවල සියලු නිලධාරීන් නොපමාව තම කාර්යභාරය නොවලහා ඉටු කළ යුතු බව ප්‍රකාශ කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා එම නිවේදනයෙන් කමිටුව පෙන්වා දෙන්නේ මෙම ම්ලේච්ඡ මිනිස් සංහාරයට ඍජුව සහ වක්‍රව වගකිව යුතු අය සොයා තවදුරටත් කළ යුතු වැඩිදුර විමර්ශන කඩිනම් කොට ඔවුන් නීතිය හමුවට පමුණුවමින් දැනටත් අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පිළිබඳ නීතිමය ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාවට නංවන ලෙසයි එමෙන්ම මරාගෙන මැරෙන කණ්ඩායමේ මූලිකත්වය දරුවා යයි සැක කෙරෙන සහරන් හෂීම් නැමැත්තා සමග උතුරු නැගෙනහිර යුද සමය අවසන් කාලයේ සිට විවිධාකාරයෙන් ගනුදෙනු සහ සම්බන්ධතා පැවැත් වූ සියලු පුද්ගලින් සහ සංවිධාන පිළිබඳ පුළුල් විමර්ශනය කළ යුතු බවද කමිටුව විසින් අවධාරණය කර තිබෙනවා එමෙන්ම ප්‍රහාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී මෙම ප්‍රහාරය වැළැක්වීමේ වගකීම සිත මතාම පැහැර හැරියා වූ පාස්කු කොමිසම විසින් නිර්දේශ කර ඇති දේශපාලන නායකින් සහ නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නේයිද ඔවුන් අවධාරණය කර තිබෙනවා එමෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් පවතින මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් සම්පූර්ණයෙන් තහනම් කර ඔවුන්ට අනුග්‍රහය දක්වන පුද්ගලීන් මෙරටින් නෙරපා හැරීමට කටයුතු කරන ලෙසත් මෙරටට ගෙන්වා ඇතැයි වාර්තා වී ඇති විවිධ වර්ගවල අවියවිධ අත්අඩංගුවට ගන්නා ලෙසද අන්තවාදී ත්‍රස්තවාදය පෝෂණය කරන මූල්‍යමය ප්‍රතිපාදන චංචල හා නිශ්චන දේපල කඩිනමින් රාජසන්තක කරන ලෙසද කමිටුව ඉල්ලා තිබෙනවා පළාත් සභා මැතිවරණය නව පළාත් සභා පනත සම්මත කිරීමෙන් පසුව පැවැත්වෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදේ ගමන්විල මහතා පවසනවා මේ අතර කොළඹ වරාය නගරය පාලනය සඳහා කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන්ද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ වුණා. පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නව පළාත් සභා මැතිවරණ පනත සම්මත කිරීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ දිනවක වරුගෙන කිසිම සාකච්ඡාවක් තිබුණේ නැහැ. මොකද පළාත් සභා මැතිවරණ නීතිය වෙනස් විය යුතුයි කියන කාරණය සම්බන්ධයෙන් තමයි අමාත්‍ය මණ්ඩල සාකච්ඡාව සිදු වුණේ. මම පිළිතුරක් ලබා දීත්තේ බලශක්ති අමාත්‍යවරයා විදියට මේ ඉන්ධන සහ ගෑස් මිල සම්බන්ධයෙන් කිසිම අමාත්‍යවරයෙක් ප්‍රකාශ කරේ නැහැ අනිවාර්යෙන් ඉන්ධන මිල වැඩි වෙනවා කියලා. වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ලෝක වෙළඳ පොලේ මිලිහියල යෑම අනුව ඉන්ධන මිල වැඩි වෙන්න ඉඩ තියෙනවා නැත්නම් ඉතින් සමාගම් වලට පාඩුව දරා ගන්න බැරුව බංකොලොත් වෙයි කියලා. එතුමයි මතයක් කිව්වේ. එතුමයි වැඩි කරනවා කියලා කිව්වේ නැහැ. හැබැයි විශේෂ බාර අමාත්‍යවරයා විදියට මම නිශ්චිතව ප්‍රකාශ කළා අපි මේ පාඩුව දරාගෙන රටට මිල වැඩිවීමකින් තොරව ඉන්ධන සපයන්න කටයුතු කරමු. විෂය බාර අමාත්‍යවරයාගේ නිල ප්‍රකාශය අමතක කරලා පෞද්ගලික මතයක් විදියට කළ ප්‍රකාශයේම එල්ලෙන්නේ ඇයිද කියන එක මට ඇත්තෙම ප්‍රශ්නයක්. හොංකොං හා මැකව් වගේ කැසිනෝ හබ් එකක් බාරට පත් වෙන්න පුළුවන්ද මේ පොත් සිටියද? ආණ්ඩුවේ එවැනි අරමුණක් කිසිසේත්ම නැහැ. පසුගිය ආණ්ඩුවේ එවැනි අරමුණු තිබුණත් අපිට එවැනි අරමුණක් නැහැ. අපේ රටේ සංස්කෘතිය, අපේ රටේ උරුමය විනාශ කළ මුදල් ලිපීමේ අපේක්ෂාවක් ආණ්ඩුවට නැහැ. ජනාධිපතිතුමා විසින් පත් කරන පාලක මණ්ඩලයක් විසින් තමයි කොළඹ වරාය නගර කොමිෂන් සභාව යටතේ මේ පාලනය වෙන්නේ. වරාය නගර කොමිෂන් සභාවේ සියලුම සමාජිකයන් ජනතාවගේ ජනවර්මින් පත් වුණු විධායක ජනාධිපතිතුමා විසින් තමයි පත් කරන්නේ. මේක අලුත් දෙයක් නෙවෙයි. කීර්තිමත් වෘත්තීයවේදීන් ව්‍යාපාරිකයන්ගෙන් සැදුම්ලත් පාලක මණ්ඩල සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් පළමුවනදා සිට ලබා දිය හැකි සහන පැකේජ සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.
භාණ්ඩ වර්ග 27ක සාහන පැකේජය තුල මේ ලංකාව පුරා පිටි සතුස වෙළඳසැල් 425ට ගොහින් බැලුවොත් ඒ හැම වෙළඳසැලකම අද ඉඳන් අපි ලුණු අලෙවි කරන්නේ රුපියල් 70 මිලට ලුණු රුපියල් 250කට 300කට තිබුණේ ජනවාරි මාසයේ පරිප්පු කිලෝක මිල තිබුණේ රුපියල් 190යි 200යි අපි දිගටම දැන් පරිප්පු මිල පවත්වාගෙන ආවා ඕස්ට්‍රේලියානු රතු පරිප්පු 100 65 මිලට ඊට පස්සේ කුකුල් මස්වල නියම කරලා තියෙන මිල 430යි අපි 400 බැගින් දිගටම මේ මිල පවත්වාගෙන ආවා කිරිපිටිවල නියම කරලා තියෙන මිල 385යි 255කට අපි අකණ්ඩව පවත්වාගෙන ආවා හාල්මැස්සන්ගේ නියම වෙලා තිබුණ මිල රුපියල් 700යි 575කට අපි අකණ්ඩව මේක පවත්වාගෙන ආවා ඒ භාණ්ඩ වර්ග 27ම අපි වෙළඳ පොලේ පවතින මිලට වඩා අඩු මිලට පවත්වාගෙන ආවා සම්ප්‍රදායිකව සිංහල දෙමළ අලුත් අවුරුදු කාල පරිච්ඡේදයේ වන විට මේ භාණ්ඩවල ස්වභාවික අසාමාන්‍ය මිල ඉහළ යාමක් වාර්තා කරනවා. ඒ තත්ත්වය නතර කරගන්න පුළුවන්කම ඇති වුණා. අපි තවදුරටත් පළවෙනිදා සිට ක්‍රියාත්මක කරන සහන පැකේජයන් පිළිබඳ ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින්නිමාවට පත්වනවා. යලිත් හමුමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.